සුභ දවසක් ය හළුවනේ මාගේ තක්සලාව YouTubeබ කැනලෙන් අද ඔබට අලුත් වීඩියෝක් ගෙනෙන්ටයි මම සූදානන්වෙෙන. මේ වීඩියෝවෙන් ගෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සංසරණයහෝ පැරණි කාසි පිළි බලවයි. මේ වීඩියෝෙන් ගෙනෙන කාස මා විනෝධාංශයක් වසයෙන් වසර ගණනාවක්තිස්සේ එකතුකොල විශාලකාසි රැසක් කාසි අතරට ලංකාවේ භාවිතා වූ තඹකාසි ඒවාගම සත විසි පහේ සත දහයි සත පණය රුපියලේ ප්‍රදී කාසි ඒවාගේම ඕලන්ද සමයේ අප රටේ භාවිත වූ වෝOCී කාසි ඇතුළු වත්තමාන කාසි රැසක්ගෙනන්ට මාසුද දන වෙනවා. යහලුවනි මං මිළඟට කතා කරට යන්නේ බ්‍රරිතා්‍යය රජය නිකුත් කළ කාසි පිළිබඳවයි මේ කාසි වසරනුව මා සතු විසාහට කාසි රැසක් තියනවා එකතුේ. වර්සානු. එක්දාසටස විසිපහහි බ්‍රිතාා්‍ය රජය සියලුම යටත් විදිත වලට මුදල් හඳුන්නාදීමට තීරණය කලා. එක්දා සටසේ හැත්තඇ දෙකේ ජනවාරි පළවෙෙන්දින. යටත් විජිතැකු අපේ රටේ ලංකාවේ ගිනුන් තැබුණු ලැබියේ රෘපියල් සතෝලින්. ඒ අනුව අපේ රටේ භාවිතාව ත සත කාල සත භාගය සතය සහ සත පහේ ආදී වසයෙන් තඹ කාසි හඳුන්ා දුන්න. මුල් කාලයේ මෙම තඹකාසි විට්ටෝර්යා රැජිනගේරුව සමඟත් පස්වැනි ජෝච රජුගේරුව සමඟත්. හයිවෙනි ජෝච් රජුගේරූ සමඟත් නිකුත්තුම. යහලෝනේ මං ඊළඟට කතා කරනට යන්නේ බ්‍රිතා්‍ය පාලන සමයේ උඩු කය පිළිරු යෙදු, නිකුත් කනලද කාසි අතරින් වික්්ටෝරියයා මහ රැජිනගේ උඩුකාය පිළිරුව යොදා නිකුත් කොල කාසි පිළිබඳව.ඉක්දස් අටසය හැත්තෑ විසිට ඉක්දස් අටසි අනු දෙක රාජ්‍ය සමයයේ තමයි වික්ටෝරියයා රැජින ගේ ඒ පිළිරු යෙද කාසි භාවිත වුණේ ඉක්දස් අටසය හැත්තෑේ වසරේ සත කාලෙ කාසියක් මේකට කිය අලුක් කාල කියලා එට සත භාග කාසිත් සතේ කාසියත් නිකුත් කළ ඉන්නන්නතුරුව එක්දස අටසය අනු දෙගේ වසරේ සත පහේ කාසියක් නිකුත් කර ලොකු විශාලකාසියක් මේ මේ කාසිහතර තමයි වික්ටෝරියම් මහා රැජින රාජ්‍ය සමය අප රටේ භාවිතා වූ කාසිහතර යහලෝනේ මම දැන් කතා කරන්න වික්්ටෝරයා රැජිනගේ සත කාලේ කාසිය පිළිබඳව කා නිකුත්තුනේ උබට පේනවා ඇතිමේච රූප සටහනින් එක් දස් අටස හැත්තෑ වේ වසරි තමයි මේ සත කාලය කාසිය නිකුත්තුුණේ මේ සමහරය ප්‍රකාශ කරන මේක පෝල් ගහ කියලා මේක පෝල් ගහනි මේ තල්ගහ තල්ගහ කාසිය සතකාල මක කටසිෙන් කියල තමයි අපි හඳුල්ලා තියෙන අනි පැත්ත සිිලෝන් කියන නමත් භාවිතා කලා තියෙනවා ඒ පැත්ේ වි්ටෝරිය රැගෙන නම සඳහන් කරලා කාශය තියෙන ඉළඟට වික්ටෝරියය රැජින කාලයේ නිකුත් වුණු සත භාග කාසිය සත භාග කාසිය ඒකත් තල් ගසින් තමයි නිරූපණය වෙලා තියෙන්නේ ඒකට කියන අපි හා සෙන්ට් කියලා එතකොට මේ එකත් එක්දසට සිය හැත්තෑවේ ඔබට පේනු ඇති මේ රූප සටානයෙන් එක්දසට සය හැත්තෑේ තමයි ඒකාශය නිකුත්වෙලා තියෙන් අනි පැත්ත වික්ටෝරියයා රැජින නම සඳහන් කළ ඒකාසියඒ පැත්තේ නම සඳහන් කළ ෆු්රයේ සඳන් දක්වලා තියෙන එක්ද සටසේ හැත්තේ ඇවි විට්ටෝරිය රැජනගේ උඩුකය පිළිරු යදා නිකුත්ට කාසිය අතරින් සතේ කාසිය තමයි ඔබට මේ රූප සටහනින් පේන්නේ සතේ කාසිය වන්සෙන්ට් කියන සතේකාසිය ඒත් තල්ගසනිරුපනය කලා තමයි තියෙන්නේ අනි පැත්තේ වි්ටෝරිය රැජිනගේ රුව යුදර තියෙනවා. එතකොට මේ කාසිත් විටටෝරියයා රැජිනගේ රුව සහිතව ඉක්ද සට සි හැත්තැලි නිෙකුත්තු කාසියක්. වික්ටෝරිය රැජනගේ රුවසාහිතර නිකුත් කළ කාසි අතරම් ලොකුම කාසිය තමයි සත පහේ කාසය මේකත් පොල්ගහේ නෙමෙයි තල්ගහ තමයි මේ කාසිය තුළත් නිර්මාණ වෙලා තියෙ කොට මේ ගණ ගනත්තෙන් ඉතා මහතායි අනි පැත්තිේ විට්ටෝරියයා රජන පිළිබඳ සටනත් තියෙනවාමන්ම කාසි ඉතාම දුර්ලබ වූ කාසියක් මේ සත භාග කාලෙ කාසියත් සත භාග කාසියත් සතේ කාසියත් සත පහේ කාසියත් ඉතාම දුර්ලබව සොයා ගැනීමට ඉතාම අපහසු බොහොම් සීමිත සංකයවත් තමයි සංසාරණයේ පෞතින්නේ ඉතින් ඒනිසා මමත් බොහෝ කාසි පිළිබඳ සොයා බැලීමේදී මට මට සත පහේකාසිය වැඩි වසින් දකිින් හම්බුන්න. මාළඟ මේ කාසි සියල්ලම මාසතුව තියෙනවා. යහලුවනේ. මේ සතිේ කාශයේ වර්ග දෙකත්තියනවා. ඒ වර්ග දෙකක් කියලමංකිවේ ගනත්තයෙන් අඩු නැත්තං අපකට කියන හිීන් කාසියකුත් ගණත්තය වැඩි මහත කාසිකුත් කියලා සතේ කාසි වර්ග දෙගත්තියන. ැමගේ අ අප්පච්චි පාරම්පරික ආයවද්ද වෛද්‍යවරේ. ඒදවසොල අප අප්පච්චි මේ බෙහෙදද්‍රයව කිරාගැනීම සඳහ මේ සතේ කාසි දෙකම් භාවිතා කලා. මහත සතයෙන් කළඳයි කියලා පාවිච්චි කළේ. ඒකන එ දවසුල බෙද්‍රවය කිරද්දි කලාම් මංචාඩිවසයෙන්ි භාවිතා කළේ මේ රූපසටාන පේනු ඇති මේ රූපසටාන පේනු ඇති. සත හීන් සතය නැත්තම් මහත ගණනත්තෙන් අඩු සතේ තමයි. එක මේ කාසියක් වසෙන් ගත්තේ සතේ කාශය ඉළඟට ගණත්තය වැඩි තවකාසි ඇතිබුණ ඒක අපි කලඳ වසය ත්තේ යර්ක කළම් බාගේ කළම් බාග කළඳ වගේ ආනෙ ආදී වසයතාව මේ සත දෙක භාවිතා කළ එතකොට මේ කලන් එක හමර කිරීමිදී අප අප පච්ච මේ සත දෙක මේ කාසි දෙක පාවිච්චි කළ ගණත්තයෙන් අඩුව එක ගත්තේ වැඩි එක එතකට ඒ පැරණ ආයවේධ ක්‍රමේදී බොහෝ වෛද්‍යවරු මේ බෙහෙද්දා වකිරීම සඳහම් මේ සත දෙකම භාවිස කරලාතිය. යහලෝනේ මම දැම් බ්‍රිතා්‍යය පාලන සමයේ උඩුක්කාය පිළිරූ යොදා නිකුත් කළ කාසි අතරින් මම කතා කල විට්ටෝරිිය රැජින පිළිබඳ කාසිය. දැම්මන් කතා කරට යන්නේ පස්වනි ජෝච් රජ්ජ සමයේ නිකුත්තු කාසි පිළිබඳයි. ඔහුගේ කාසිය ඉක්දහස් නමසය එකොලාහේ සිට ඉක්දහ නමසය විසි නමේ දක්වා කාසි හුවර්ග ගණනාවක් මා සතුූ තියනවා. ඒකින් මං පලෙන්ම කතා කරන්නන්න එඉක්දස් අට්ටසය විසිහයේ චෝච් රජුරුවන්ගේ කාශය පිළිබඳවයි. මේ සෑම කාසියකම නිරූපණයවෙෙන තල් ගස බොහෝසයින් හුග දෙනෙක් මේ භාවිතා කරන පොල් ගස කියලා පෝල් ගසන මේ තල් ගස එතකොට ඒ තල් ගස කියන රූපය පැත්තේ සතේ කියලා යොදල තියනවා. එත ලංකා පිළිබඳ සටහනක් තබල තියනවා සිලෝන් කියලා. ඉතින් ඒ අනික් පැත්තේ තමයි තියෙන්නේ පස්වනි ජෝජි රජුරුවන්ගේ පිළිරුව. එතකොට මේ කාශයනෙකුත්තුුණ දස අටසය පිසිහයි. ඊළඟ පස්වැනි ජෝජ රජුවන්ගේ තම නේ දොලා මාසතු තිය නේ දොහ කාසියන දොහ කාසිය කාසියත් ඒවාගම තල්ගස යුදල තියනවා මේකත් ගනත්වයෙන් වැඩි කාසිත්දස වි කාසියතු බට පේනු ඇති ගනත්යෙන් වැඩි නම්ේ දො මේ සියලුම කාසි ගනත්යෙන් වැඩි මේ කාසිය එතකොට න දොලාහ ජෝජ් පස්ස ජෝත රජුවයි කායඔබොට පේනු ඇති අනි පැත්තේ පස්සෙන ජෝත රජගේ හුව සඳහන්වෙලා තියෙනවා යහලෝනේ මං ඊළඟට කතා කරන්නේ එක්දස් නමසය දාහත්තේ පස්සනි ජෝත රජුගේ සතේ කාසි පිළිබඳ මේ ගනත්වම වැඩි කාසියක් මහතකාසිත් මේකෙත් තල්ගස තමයි එ පසග තියෙන අනි පැත්තේ යෝජ් රජුගේ පිළිරුව තියනවා යහලුවනේ ඊළන්ඟට ම කතා කරන්නේ පසෙ ජෝජ රජුරුවන්ගේ ක් දස් නම්සේ විසි දෙගේ වසරයනෙකුත්තුන් කාශය පිළිබඳවයි. ඒ කාසියත් තල්ගසින් යුත්ත කාසියක් සතේ කියලා යොදලා තියෙනවා වන්සෙන්ට් කියලා යොදල තියෙනවා අනි පැත්තේ පස්සනි ජෝජ රජුරුවන්ගේ පිළිරුව යුදරලා තිය මේ එකත් ගණත්වෙන් වැඩි සතේ කාසියක්. රූප සටානෙන් බලන්ඩ ඔබට පේනු ඇති කාසිය ඊළඟට ඔකට මේ රූප සටහනෙන් පෙනෙන්නේ එක් දස් නොමසේ විසි පය වසරේ පස්වෙනි ජෝජ රජුගේ පිළිරුව සහිත සතේ කාශය.ඒ සතේ කාසියත් තල්ගස සංකේතුවත් කරලා තියෙනවා අනි පැත්තේ පස්සනි ජෝජ රජුරුවන්ගේ පිළිරුව සටහන සනටහන් කර තියනවා ඒකත් ගණත්වෙන් වැඩි දනම විසි පහේ සතේ කාශය යහලුවනේ ඔබට දැම් මේ රූගකටානි පේන්නේ එක් දස් නමසේ විසි හයේ වසරේ නිකුත්තුූ කාසිය පස්ෙ ජෝච් රජුගේ ්‍රාජ සමයේ එතකොට මේ එක් ධනමසේ විසිහයේ කාසියත් ගනත්තයෙන් වැඩිකාසියක් මහතකාසියක් මේකෙත් තල්ගස නීරූපණය වෙලා තියෙන සතේ කියලා ඒවාගම අනිත් පැත්තේ පස්සෙන ජෝජ් රජරුවන්ගේ උඩුකය පිළිටුව යුදාාතිය නම් එකත් ගණත්වෙන් වැඩි කාසියක් යහුණුව දැන් ඔබට පේනො ඇති මේ මං කියන්ඩ යන්නේ ඒ දස් නමුසය විසි අටේ වසරේ පස්වෙනි ජෝජ රජුගේ රාජ කාලයේ නිකුත්තු සතතිය පිළිබඳව. ඔබට මේ රූප සටන් පේනො ඇති ඒ සතය එකත් තල්ගස සංකේතුවත් කරලා තියෙන්නේ ජෝජ් රජරන්ගේ පස්ස ජෝජ් රජුරුවන්ගේ රුව අනි පැත්ති සනිටහන් කරතියනවා මේකත් එක්දස් නමසී විසිහටේ නිකුත්තු ගණත්වෙන් වැඩි සතිේ කාසියක්. ඊළඟට මා සතුව ඇති කාසි අතරින් පස්වෙනි ජෝජ් රජුගේ කාශවලින් මං අතර තින කාසුරින් අවසාන කාසිවසෙන් මම පෙන්නුන්ට හා ගන්නේ මේ රූප සටහනේ එක්දස් නමසේ විසි නමේ වසරේ නිකුත්තු කාසිය නමසේ විසිනමී වසරී जो චරජුවන් පස්සෙනනි जो චරජජුගේ රෝ සටහන මේ කාශී යොගල තිය නවා ඒවාගේම තල් ගසත්හි අනි පැත්තේ සනිටහන් කලා තිය නවා එතකොට जो රජජුරගේ රාජ්‍ය සමය තුළ එටිය විසිහායද නමසය දොලාහ එද නමසය දාහත් එද නමසිය විසි දෙක 1ද නමසය විසි පහ එක්දස් නමසේ විසි හය එක්දස් නමසය විසි අට එක්දස් නමසේ විසිනම ආදී වසයෙන් කාසි නමයක් මා සතුතියනවා. ඒ පස්වනිි ජෝති රජුගේ උඩුකය පිළිරුව සහිත සතියේ කාසි. යහලෝනේ මම ප්‍රතා්‍ය පාලන සමයේ රාජ්‍යපාලනය කළ රැජින සහ රජු පිළිබඳ. මම දිගට විස්තරයක් කළ වි්ටෝරිය මහරැජින පළමුුවෙන්ම දෙවනුව පස්වනි ජෝජ රජුගේ කාසි දැම්මන් කතා කරන්නටයන්නේ බ්‍රතාන්න පාලන සමයේ හයිවෙනි ජෝජ් රජුගේ රාජ්‍ය සමයේ කාසි පිළිබඳවයි. මාසතුවතිවා මාසතුව කාසි ගන්නවත් තියෙනවා එක් දස් නම්සිේ තිස් සතේසිට එක් දස් නමසේ පනස්සක දක්වා කාලය තමයි හයිවැනි ජෝජ් රජුගේ රාජ්‍ය සමයේ කාසි නිකුත්තලා තින කාලවර්ස එතකොට මම්ම කාලවර්ස වලින් මේ කාලවර්ස තුළත්න් හයිවෙනි ජෝච් රජුගේ උඩඩුකාය පිළිරුව සහිත කාසී එක්දස් නමසේ හතලිහෙත් එක්දස් නසේ හතලිස් දෙකෙන් එක්දස් නමසේ හතලිස් තුනෙත් දශනමසේ පනස් සතයත් ආද වශයෙන් වර්සවල ගණත්වෙන් වැඩි ඒ කියන්නේ සතේකාසය ගණකමින් වැඩි නැත්තම් මහත සතේ කාසිේ තමයි මේ වර්සෝල නිකුත්තලා තියෙන්නේ. ඒකින් පළමේ අපිකම එක්දස්නමසේ හතලියේ එක්දශ නමසේ හතලිහෙ කාසියත් හයිවැනි චෝති රජුගේ පිළිරුව සටිින් රුවන් වෙලා තියෙනවා එ පැත්තක. ජෝජ් රජුරුවන්ගේ නාමය සඳහන් වෙලා තියෙනවා ඒවාගේම අනි පැත්තිත් තල් ගස තියනව සතය කියල සඳහන් වෙලා තියෙනවා ඒත් ගණත්වයෙන් වැඩි ඊළඟට හායවෙනි ජෝජ් රජරුවන්ගේ සකාශයත්තම එක්දස් නමසේ හතලිස් දිගගේ වසරෙන් ෙකුත්වෙලා තියනෙන මේ එකත් ගනත්වෙන් වැඩි මහත කාසියක් මේ කාසීත් ජෝජ රජජරුවන්ගේස්හ සටහන් වෙලා තියෙනවා අනි පැත්ත තල්ගස සටහන් වෙලා තියෙන රටහ බලන්ඩ දැන් රුපසටහන පේනවා එක් දස් නම්සේ හතලිස් තුනේ වසරේ නිකුත්තු කාසිය. මේ කාසියත් හයිවෙනි ජෝච රජුගේ උඩුකයි පිළිටුව සහිත කාසියක් මිකත් ගණත්වයෙන් වැඩි කාසියක් මහතකාසියක් මේකෙත් තල් ගස නිරූපණය වෙන පැත්තක අනි පැත්තේ හයිවැනි ජෝජ රජුගේ රුව සටහන තකිට පුරුවන්. හවැනි ජෝ රජරුවන්ගේ පිළිරුව සහිත ගනත්යෙන් වැඩි අවසාන කාසිෙකුත්තුලා තියනෙ එක්දස් නමසේ පණනසතය වසරේ. පන සති එක් දනසි පණසතය වසරේ හයවනි ජෝචරජුරු ඒ කාසිය අතරින් ගණත්තයෙන් වැඩිම කාසිල් අන් පැත්තෙ තියන තල්ගස නිර්මාණය වෙලා එතකොට මෙම කාසිී. දස්නමසේ හතලිය හතලිස්ේක හතලිස්තුන පණස් සත තියන වර්සෝල කාසි හතර ෝරාජ සමයේ ගනත්වෙන් වැඩි කාසිවසෙන් තමයි මට හඳුන්හඩ පුළා වෙන්නේ. හයිවැනි ජෝචරජුගේ රාජ සමයේ නිකුත්තු කාසි අතරෙන් ගණත්වයෙන් අඩු එමනත හීන් සතේ කාසි වසිෙන් හඳුන්න්නේෙක් දස්නමසය හතලිස් දෙකී වසරේ නිකුත්තුූ කාසිය මේ ගණත්තයෙන් අඩුවයි ය ඔබල් ඔබ තේරනු ඇති මේ කාසි වර්ග දෙකක් තමයි. එක ගණත්වෙන් වැඩි ගනත්තින් අඩු. එතකොට මේ ගණත්වයෙන් අඩු කාසි තුනක් නිර් නිකුත්වෙලා තියෙනවා එක්දස් නම්සී හතලිස් දෙකී වසරේ ගණත්වෙන් අඩු එක්කාසියත් තමයි ඒක ජෝ්චරජ්ජුරුවන්ගේ මේ රුව සටහනවෙලා තියෙනවා අනි පැත්තේ තල් ගස සටහන්වෙලා තියෙන. හයිවෙනි ජෝච් රාජ සමයේ ගණත්වයෙන් අඩු සිෙහින් සතේ කාසිය නිකුත් වෙලා තියවා ලායිනික එකක් දස්නසි හත ලිස්තුනේ වසරේ ඒකෙත් ජෝජ් රජ්ජුරුවන්ගේ රුව සටහන් වෙලා තියෙනවා එ පැත්තක අ පැත්තේ තල් ගස සනිට්‍රහන් වෙලාතියෙනවා ඒ තමයි සෙහින් කාසි අතරෙන් හතලිස්තුනය වසරේ නිකුත්තු කාසිය ඔබට යාලුවනේ මම මගේ කාසිය අතරින් මම මේ රුපසාටනනි පෙන්නන්ඩ අන්නේ එක්ද නමසේ හතලිස් පහයවසරේ හයිවවැනි චෝචරජු සමයේ නිකුත්තු අවසාන කාශය මාසතු තියෙන ඒ කාසියත් ගණත්යෙන් අඩු සිහින් කාසියක් ඒකෙත් ජෝචරජුරන්ගේ පිළිරුවත් තල්ගසත් නිර්මාණයලා තියෙනවාමී මේෙක් දස් නමසේ හතලිය හතලස් දෙක හතලිස් තුන පණහත හතලිස් පහ ආදී වාර්සෝල ජෝ හයිවනි චෝචරජගේ රජ සමය නිකුත්තු කාසය. ඉතිං ඔබට මේ පිළිබඳ සෑහමකට පත්වෙන්ට පුළුවන්න්න. මං මේ කාසිුල ඓතිහාසික තොරතුරුත් සමඟ තමයි ගෙනෙන්නේ එ මේ වැඩ සටහන ඔබ බලලා සබ්ස්කයි් කරන්න කියලා මම ඉල්ලා සිටින. ඒවාගේම මගේ වැඩසටහන්ට කැමතිනම් ලයික් කරන්න. ඉදිරි සතිකීපෙ තුළ ඔබට මම ගෙනෙන්ට කැමතියෙනවා ලංකාී ශ්‍රී ලංකාවේ භාවිතා වූ හරිදීකාසි පිරිිබඳව. සත දහහි ්‍රරිදීකාසියත් සත විසි පහරිදිකාසිත්, සත පණහිරිදිකාසියත්, රුපිලි රිදිකාසිත් පිළිබඳු ගෙනෙන්ට කැමති. යහළුවනේ ඔබ සැමට සුබභ දවසක්.